දෙවෙනිම කතාවට ආදරය කරන අව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ කතාවට. ඉතින් මං අද වීඩියෝ එක තුළින් කතා කරන්නේ සමාධි රණජීවට කියන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා, ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් ලබා ගන්න පුළුවන් නම්, එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මා හා සම්බන්ධ වෙන්න කියන උපරිම කතාවට යටත්ව තමයි අපිට මේ වෙලාවේදී මේ ගැන සාකච්ඡා කිරීමට chance එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන කතාව ගැන. මම මේ මොහොතදීම ඔයාව දැනුවත් කරන කාරණාවක් බවට පරිවර්තනය කරගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ අපිට සාකච්ඡා කර දීමට හැකියාවක් තියෙන්නේ කියන කතාව. මම මේ මොහොතදීම කතා කරන්න උනන්දුවක් ලබා ගන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කර දීමට කැමැත්තක් තමයි දක්වන්නේ කියන කතාව මට මේ වෙලාවේදී මතක් කර දීමට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කොහොම වුණත් මම තව දෙයක් ගැන ඔයත් එක්කම සාකච්ඡා කර දීමට හැකියාවක් එකතු කර ගන්නවා කියන දේ ගැනත් අද වීඩියෝ එක තුලින් අපිට සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියා ගන්නවා කියන දේ ගැන තමයි අපි මේ වෙලාවේදී කතා කරන ප්‍රධානම කාරණේ බවට පත් කරගත්තේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින් අපිට සිහිපත් කරන්න පුළුවන්. තව දෙයක් ඔයාලට මම මේ වෙලාවේදී අනිවාර්යෙන් මතක් කර දීමට හැකියාවක් උහුලන කතාවක් බවට පරිවර්තනය කරගන්නවා. මම දැන් මෙන්න මේ සම්බන්ධව තමයි ඔයාට කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න කාරණාව කරගත්තේ කියන දේ ගැනත් අද වීඩියෝ එක තුල සිහිපත් කරන්න පුළුවන්. ඇත්තටම සමාධි රණජීවට කියන්නේ තමන්ගේ තාත්ත වෙනුවෙන් තමන් යුතුකම් ඉටු කරන එක කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් අපිට සිහිපත් කර දීමට හැකියාවක් පවතින්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මම මතක් කර දීමට කැමති වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් අපිට සිහිපත් කර දීමටත් හැකියාවක් පවතින්නේ කියන කතාව අපිට මෙතනදිම කතා කරන්නට පුළුවන් කතාවක් විදියට තමයි මම මේ මොහොතේදී ඔයව දැනුවත් කිරීමට කටයුතු යොදාගන්නේ. කොහොම වුණත් දැන් මම මෙන්න මේ කතාව ගැන අනිවාර්යෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන අපූර්ව කතාව ගැන තමයි අද අපිට මතක් කර දීමට හැකියාවකුත් ලැබෙන්නේ කියන කතාව මම මේ වෙලාවේදී ඔයා හා එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තුවකුත් ලබා ගන්නවා කියන දේ ගැන තමයි කියන්නම ඕනේ. කොහොම වුණත් ඇත්තටම කියනවා නම් තමන්ව, තමන්ගේ අයව, තමන්ගේ පවුලේ අයව රවට්ට රවට්ට ඉන්න හිතේ තියාගෙන හිටියට ඒ කිසිදු දෙයක් සාර්ථක නොවන හැටි ඇත්තටම කියනවා නම් ඉදිරියට කතා කරන්න පුළුවන් වෙනවා කියන කතාව තමයි අපිට අද වීඩියෝ එක තුළ සාකච්ඡා කරන්නටම ලැබෙන කාරණාවක් විදියට මම කතා කරන්නේ.